අද දිනේදී අපි ඔබට ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙන්නේ සුවිශේෂී ග්‍රහයන් දෙදෙනෙක්ගේ මාරුවීම් එක. එහෙම නැත්නම් රාහු සහ කේතුගේ මාරුවීම් එක කොයි විදිය පලාපල විග්‍රහයක් ඔබට ලැබෙනවාද කියන කාරණේ පැහැදිලි කරන්නටයි. මේ සුවිශේෂී ග්‍රහ මහරුව විශේෂයෙන්ම සිද්ධ වෙන්නේ 2023 වර්ෂයේ ඔක්තෝබර් මාසේ 30 වෙනිදා 16:38ට. රාහු ග්‍රහය මීන රාශියට කේතු ග්‍රහය කන්‍යා රාශියට ස්ථානගත වීම මත ඇති කරන්නා වූ සුවිශේෂී ග්‍රහ බලයක් එක්ක තමයි මේ පලාපල විස්තරය ඔබ වෙත පිරිනැමෙන්නේ. ඉතින් ඔබට පවතින විවිධ ජ්‍යොතිෂ්‍යමය අවශ්‍යතාවයන් वास्तु विद्यात्मक අවශ්‍යතාවයන් තිරේ දිස්සන අංකයට අපිට කියන්නට පුළුවන්කම තියෙනවා. ඒ සියලු කටයුතු මේ වෙන විට ඔබගේ නිවසේ ඉඳන්ම, ගෙදර ඉඳන්ම කර කියා ගන්නට අවශ්‍ය පහසුකම අපි සලසලා තියෙනවා කියන කාරණය බොහොම සතුටින් මතක් කරන්නට ඕනි. ජ්‍යොතිෂ්‍ය ඉගෙන ගන්නට කැමති අයට ජ්‍යොතිෂ්‍ය පාඨමාලාවක්, වාස්තු විද්‍යාව ඉගෙන ගන්න කැමති කට්ටියට වාස්තු විද්‍යාව පාඨමාලාවක් විදිහට හදාරන්නට අවස්ථාව සලසලා තියෙනවා. මේ ග්‍රහයාගේ ස්වභාවයේ වෙනස් වීම විශේෂයෙන්ම දශා භුක්තිය ඇති අයට තියෙන බලපෑම ඉහළ නමුත් එසේ නොවන අයට තියෙන බලපෑම අවමයි කියන කාරණියත් ඔබට සිහිපත් කරන්නට ඕනේ. මේ දශා භුක්තිය කියලා කියන්නේ දශාවන් අතුරු දශාවන් විදසාවන් ආදී කාල සීමාවන් රාහුගේ කේතුගේ ගත කරන අයටයි. එතකොට ඔබ දැන කියා ගන්නට ඕනේ ඔබ අතේ තියෙන ප්‍රබල කේන්දරය ඔබේ ජන්ම කේන්දරය. ඉතින් ඒක විස්තර ටික තියෙන්නේ ඔබ අතේ. එතකොට එහි තියෙන ප්‍රබලත්වය මත මේ කියන කාරණාවල තියෙන අසුබතාවයන් බිඳ හෙලන්නට තරම් ඔබගේ ජන්ම පත්‍රය ප්‍රබල වෙන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් මේ ප්‍රබල ජන්ම පත්‍රය අපිට පුළුවන් ඔය තිරේ දිස්සන අංකයට WhatsApp මගෙන් යොමු කරලා ඔබට අදාළ පලාපල විස්තරේ දැන කියා ගන්නට. ඉතින් මේ විග්‍රහයන් ඉදිරිපත් කරනකොට විශේෂයෙන්ම ඔබ දැන කියා ගන්නට ඕනේ මේ තුල පවතින දැන් පලාපලයේ තියෙන විග්‍රහයන් ඉදිරිපත් කරනවා සේම පලාපලයට පසුබිම් වෙච්ච ජ්‍යොතිෂ්‍යමය විග්‍රහයන් බොහෝ විට ඔබට ඇසෙනවා අඩුයි. මොකද පලාපල විග්‍රහය තමයි ප්‍රමුඛතාවයලා සලකලා විශේෂයෙන් කියන්නේ. ඉතින් එහිදී ඔබ දැනගන්නට ඕනි ඒ ජ්‍යොතිර්වේදියා අතින් ඔබට ඉදිරියේදී ඔබ ලබා දෙන කටයුත්තේ තියෙන ගුණාත්මකභාවයටත් මේ බලපෑමක් කරන්න පුළුවන්. මොකද ඒ පලාපල විග්‍රහය ඒ ජ්‍යොතිෂ්‍යරණුව විග්‍රහ කරගෙන පලාපල විග්‍රහය කියන්නට යම් යම් දුර්වලතාවෙන් දක්වනකොට ඔබගේ ඉදිරි කටයුත්තේ නැත්නම් ඔබගේ ජ්‍යොතිෂ්‍යමය කටයුත්තේ යම් යම් ගුණාත්මකතාවයේ ගැටලු ඇති වෙන්නට පුළුවන්කම තියෙන නිසා ඔබ අනිවාර්යයෙන්ම ඒ විග්‍රහයන් අනුව ජ්‍යොතිෂ්‍යමය විග්‍රහයන් අනුව පලාපල විස්තරයක් ශ්‍රවණය කරන්නට ඔබ පෙළඹෙන්නට ඕන. ඉතින් අපි ඔබට ස්තුතිවන්ත වෙනවා මේ තාක් දුරකට අපිත් එක්ක එකතු වෙලා විශේෂයෙන්ම ඔබගේ ඒ නැරඹුම් වාර ගණන් අපි නිරීක්ෂණය කරනකොට ඉතාමත්ම සතුටුදායක මට්ටමට ඔබ පත් කරලා තිබුණා. ඉතින් ඒ නිසා ඔබට ඒ සඳහා විශේෂ ස්තුතියක් මේ අවස්ථාවේදී පිරිනමන්නට අපි කටයුතු කරනවා. ඉතින් අපි බලමු ඒ කාරණත් එක්කම මේ කියන විග්‍රහයට අදාළව තත්කාල කේන්දරයේ තියෙන ස්වභාවය කොහොමද කියන දේ. තත්කාලේ 22 වෙනි දර්කානාධිපති කියලා ග්‍රහයක් ඉන්නවා. එයා පත් වෙනවා බුධ බවට. 64 නවංශයාධිපති කියලා ග්‍රහයක් ඉන්නවා. එයා පත් වෙන්නේ සිකුරු බවට. මාරක ග්‍රහයා කියන தත්වයේ උසුලන්නේ බුධ විසින්. බාධක ග්‍රහයා කියන தත්වයේ උසුලන්නේ බුධ විසින්. චන්ද්‍රයා ඉතාමත්ම හොඳ යහපත් බලයකින් තමයි ඔන්න ඔබට සුබදායි ඵල හිමි කරන්නේ. එයා මූල ත්‍රිකෝණ කියන බලයෙන් තමයි ඔබට සුබ ඵල ලබා දෙන්නේ. ශනි ග්‍රහය එයත් මූල ත්‍රිකෝණ කියන බලයෙන් තමයි ඔබට ඉතාම සුබ ඵල ලබා දෙන්නේ. එතකොට බුධ ග්‍රහය බැලුවොත් එහෙනම් එයා මිත්‍ර තත්වයෙන් ඉතින් ඒකත් ඔබට සුබ ඵල ලබා දෙන්නට හේතුවක්. ගුරු ග්‍රහයා මිත්‍ර තත්වයෙන් ඉන්නවා. ඉතින් එයත් ඔබට සුබ ඵල ලබා දෙන්නට හේතු කාරණා නිර්මාණය කරනවා. ඊළඟට යුරේනස් මේෂේ කැති නැකතේ පළමු පාදයේ රවි අධිපති වෙමින් උපාධිපති චන්ද්‍ර වෙමින් තමයි කටයුතු කරන්නේ. නෙප්චූන් ගත්තොත් මීනේ පූපුටුප නැකතේ හතරවෙනි පාදයේ ගුරු අධිපති වෙමින් උපාධිපති කුජ බවට පත් වෙමින් තමයි කටයුතු කරන්නේ. ඉතින් මේ ආකාරයට මේ ග්‍රහයන්ගේ නැකත් පාද ආදී සියලු දේ විශ්ලේෂණය ලක් කරමින් තමයි
ඔබට මේ පලාපල විස්තරය අපි ගෙන එන්නේ. දැන් රාහු සහ කේතුන මේකේ ප්‍රධාන තත්ත්වයලා සලකන්නේ. එතකොට මේ දෙන්නගේ වෙනස්කම් ටිකත් අපි විශේෂයෙන් සලකන්නට වෙනවා. මේෂයේ හිටපු රාහු මීනයට ගමන් කරනවා. සතුරු ඉන්නා මුට තත්ත්වයට පත් වෙනවා. අස්සිතනකතේ පළවෙනි පාදේ ඉඳන් රේවතිනකතේ හතරවෙනි පාදයට එනවා. උපවේශන අවස්ථාවේ සිට ගමන අවස්ථාවට ගමන් කරනවා. කේතු අධිපති වෙමින් උප අධිපති බුද්ධ බවට පත් වෙනවා. උප අධිපති තත්ත්වයේ හිටපු කේතු උප අධිපති බුද්ධ බවට පත් වෙනවා. එතකොට කේතුගේ ස්වභාවය වෙනස් වීම බැලුවොත් එහෙම තුලා වේ සිට කන්‍යාවට යනවා. සතුරුව ඉඳලා මුට තත්ත්වයට පත් වෙනවා. සිතනකතේ තුන්වෙනි පාදේ ඉඳන් සිතනකතේ දෙවන පාදයට එනවා. නිත්‍ර අවස්ථාවේ සිට ගමන අවස්ථාවට එනවා. කුජ අධිපතිත්වය කුජ අධිපතිත්වයටමයි ලැබෙන්නේ. උප අධිපතිත්වය බුදුටමයි ලැබෙන්නේ. ඉතින් ඒ ආකාරයට තත්වයන්ගේ ස්වභාවයන් වෙනස් කරමින් තමයි මේ කියන ග්‍රහ මාරුව ඔබට බලපෑම් ඇති කරන්නේ. ඉතින් ඔබට පුළුවන්කම තියෙනවා ඔබගේ ජන්ම පත්‍රය WhatsApp කිරීම තුළ පහත අංකයට ඔබගේ ඒ විස්තරය ඔබටම ගැලපෙන ආකාරයට දැන කියා ගන්නට. ඉතින් දැන් මේ විග්‍රහය තුළ විවිධ ජ්‍යොතිෂ්‍යමය කරුණු කාරණා අපි නිරන්තරයෙන් අඩංගු කරලා ඔබට ඉතාමත්ම ඔබගේ ඒ ජීවිතයට ඉතාමත්ම වැදගත් වන ඒ අංශ විශේෂයෙන්ම තෝරා බේරාගෙන ඒ සඳහා වන විශේෂිත පලාපල විස්තරයක් තමයි අපි ඔබට ගෙන එන්නේ. ඉතින් ඒ නිසා ඔබගේ ඒ අදහසුත් අපිට යොමු කරන්නට හැකියාවක් තියෙනවා නම් අපිට තවදුරටත් ඔබට ගුණාත්මක සේවාවන් සපයන්නට තවදුරටත් හැකියාව ලැබෙන කියන නිසා ඒ කටයුත්ත ගැනත් විශේෂිත අවධානයක් යොමු කරොත් අපිට තවදුරටත් ඔබට ගුණාත්මය වැඩි මේ පවතින ගුණාත්මයටත් වැඩි සේවාවක් ලබා දෙන්නට හැකියාවක් තියෙනවා. එහෙනම් අපි බලමු ඔබගේ ලග්නයට අදාළ පලාපල විස්තරය මොන වගේද කියන කාරණාව. වෘෂභ ලග්නයේ ධනය සම්බන්ධවයි අපි මුලින්ම අවධානය යොමු කරන්නේ. ආධාර පරිත්‍යාගාශ්‍රිතව ධනය අත ගැවසෙන කාලයක් විදිහටයි ඔබට පෙන්වන්නේ. ආයෝජන ලාභ හොඳින් ලැබෙන වාසනාවන්ත කාලයක්. විවාහ අපේක්ෂිතයන් ගැන අවධානයේදී විවාහ අපේක්ෂිත පාර්ශ්වවල අඩුපාඩු ඥාතීන් දක්වන කාලයක් විදිහටයි පෙන්වන්නේ. මංගල යෝග ක්‍රියාකාරී කාලයක්. රැකී රක්ෂා ගැන අවධානයේදී විදේශ රැකියා අපේක්ෂා ඉටුවීමේ බලය සහිත කාලයක් ඉදිරි කියන්නට පුළුවන්. මිතුරන් මගින් නව රැකියාවකට යාමේ බලය ඇති කරනවා. ගෘහ ජීවිතය ගැන අවධානයේදී පවුලේ අයගේ හිත රිදුම හා අමනාපකම් ඇතිවන තත්ත්වයකුයි තියෙන්නේ. ඥාති ලැබීම් පවුලට හිමි වෙනවා. අධ්‍යාපනයේ ගැන පැලුව උසස් අධ්‍යාපන කටයුතු වලට විශේෂන් තෝරා ගැනීමේදී කලකිරීම ඉස්මතු වෙනවා. ධාරණ ශක්තිය මතක ශක්තිය වැඩි වෙන තත්ත්වයකුයි පවතින්නේ. අපි ඔබට ඉදිරිපත් කරේ ඔබගේ ලග්නයට අදාළ පලාපල විස්තරය. ඉතින් ඔබගේ ඒ ප්‍රබල ජන්මපත්‍රයට අදාළ පලාපල විස්තරය දැන කියා ගන්නට ඔබගේ ප්‍රබල ජන්මපත්‍රයේ ඡායා පිටපතක් එහෙම නැත්නම් ඒ ෆොටෝ එකක් අපේ WhatsApp අංකයට තිරේ දිස්සන WhatsApp අංකයට යොමු කරන්න. ඉතින් ඒ අනුව ඔබටම ඔබගේ ජන්මපත්‍රයේ තියෙන තත්ත්වය කොහොමද කියලා දැන කියා ගන්න පුළුවන්. මේ අසුභතාවයන් බිඳින්නට ඔබගේ ජන්මපත්‍රයේ ප්‍රබල වන ආකාරය දැන කියා ගන්නට පුළුවන්කම තියෙනවා. ඔබගේ ඒ බලාපොරොත්තු වෙන සියලුම මුදල් ආයෝජන කටයුතු, මුදල්වල යෙදවීම් කටයුතු, ව්‍යාපාරික යෙදවීම් කටයුතු, ඒ සියල්ල අතිශය ලාභදායක වෙන අතිශය සාර්ථක තත්ත්වයකට පත්වෙන ඉතාමත්ම යහපත් වන උපසරියක් ඔබට ගොඩනැගෙන්නට අපි ප්‍රාර්ථනා කරනවා. ඔබ බලාපොරොත්තු වෙන විදේශ අධ්‍යාපන කටයුතු, විදේශ ගමන් කටයුතු, ඒත් එක්කම ඔබ විවාහ අපේක්ෂිතය ඒ කටයුතු ඒ සියල්ලම අතිශය සාර්ථක වෙන කාල සීමාවක් වෙන්නට අපි ප්‍රාර්ථනා කරනවා. අධ්‍යාපනයේ සියලු ජයග්‍රහණයන් ලැබෙන අධ්‍යාපනයේ ඵල නිසි තැනට නිසි ඵල නෙලා ගන්නට හැකියාව ශක්තියක් ලැබෙන බොහොම වාසනාවන්ත කාලයක් ඔබ වෙත උදා වෙන්නට අපි ප්‍රාර්ථනා කරමින් අද දිනේ වැඩසටහනෙන් අපි ඔබෙන් සමුගෙන යනවා. ආයුබෝවන්.